මහමේ වනාවේ බෝධඥාන ත්‍රපිතක ග්‍රන්ථමාලා හතර සූත්‍රපිටකට අයත් ආ්හරිවත් ශ්‍රී සල්ධර්මය කුද්දක නිකායි පරිවර්තනය පූද්ජ කිරිබද්ජුඩ ඥානන්ද ස්වාමින් වහන්සේ. තාගත්පවේදිතෝ बික්වේ ධම්මවිනයෝ विවටो विरोෝජति නෝ පටිච්චන්න පिන්නත් මහනන තතාාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම्याත් විනයත් බබලන්නේ වි्यෘථවිටය සැंगදී තිබෙන විට නොවේ අගुत्र निකාය තිिकනිපාතය बंडवර්ගය නි්‍ර प्रस्ථාවनाාව मिිනිස बाව अලද इතා दुर्ලබ इससे दुर्ලබ बाව ලද में, में जीවිते एक पहसाර प्रශවत කන්නට හැකිතාක් प्र්‍රमधित කරන්නට මොනතරම්දෑ කරමින් සිටිමුද මනතරම්දෑ කරන්න සැලසුම් සකසමින් සිටිමුද මොහොතකට නග්‍රවීතින් දෙපස බලන්නවිනිවිධ පෙනෙන වීදරුවලින් වසා අහස උසත තැනු සුවිසල්ම දුරුය එහි මිනිස් රूකඩ තබා ඇත ඒවා නොයක් ඇනුම් ආයත්තම් වලින් සර්සාතිබේ ඒ මන්දිරයන්හි දෝරගලායන පරිද්දෙන් තිබෙන්නේ නානා විසිිතුරු සලුපිල්ලිය එහි ඔබට ඇරයුම් කරන්නේ හැකිතා විසිතුරු වශරෙන් සැරසනට නොවේද ඔබ ඒ වීතින් දෙපැස තවදුරටත් බමබා සක්මන් කොට බලනුමැනව. එකල්ල නානාවිසිතුරු සම්බැහැරියෙන් කරවා ඔබ දමනලද පාවාහන් පිරි සපතුමාලිග ඔබ ඉදිරයේ දිස්වනු ඇත. පොළවේ සිත අඟල් කීපයක් උඩින් සාඩම්බර ගමනක් යාහැකිශෙරපුජෝඩුවක් ඔබ පහ, ර්‍රවාාගනිමින්ද මිනිස් ජීවිතය ලද පලය ඔබනැත්සිත් එක්වරම පැහැසරගන්නට සැදී පැහැදී සිටන තවත් මහල් වෙසසක්තිබේ ඒවානම් ආභරණ මහල්ලය. එහි රනිින් රිදියෙන් මුතුවෙන් මැනිකෙන් කනන ලද විවිධ විචිත්‍ර කැටයමින් හොබනාවු ආභරණ ලදමින් තිබේ ඒවා රැකගෙන ඔබ ගත සරසාගන්න ලෙස නිතර ඔබට ඇරයුම් ලැබෙන්නේ ඔබ මුසපත්ව යන පරිද්දෙනී එහෙ වැහි කල උතුරායන ගවර වලක් වන් මේ කය පිළිකුල් දයින් නිමවී ඇති අයුරු දක්නට නම් මේ කයේ යථාර්ථයම දැක්ක යුතුය කුණුखाයක් උදෙසා ඇතිපුुරාජීරුව කොතරම් මහදද සොඳुරු වස්ත්‍රාබ්‍රණෙන් සැරසන්නටත් අනග පාවහන් පයලා ගන්නටත් නාන සුවද විලවුන් ගල්වා කහි රැදිී දුගද පලවා හරන්නතත් රසමසුුවලු පිරිපපිණ බොජුන් හැකිතාක් වලදන්නටත් නදුुන සැදි දිව්‍යවිමානයක් වන් චිත්ත ආකර්ශනය ගෘහමන්දිරේක දිගග වන්නටත් මිනිස් කල ගන්නා අනවතර වෑයම කොයි තරම් පීඩාකාරය වුවද කොයි තරම් දුක්බරවුවද ඔවුන්ටකම් නැත ඔවුන්ට ඇවැසි වන්නේ එය පමණි. ඔවුන්ගේ එකම පැතුම නම් කාමසුකයෙන් උකදව සුතඹුවන් දූදරුවන් මැද නැලවිනැලවී සිතින්නටමෙන් කම් නැත එනමුත් ඔවුන් නිතොර වළඳනු පෙනෙන්නේ දුක්මිස සැප නොවේ අසාහනය මිස සහනය නොවේ පේඩාවමිස සැනසුම නොවේ ඔවුන්ගේ නෙත්වලින් විට එක විහිදෙන්නේ ගිනිපපොරු සදිසි දේශයකි ඔවුන්ගේ මුවෙන් ගිලිෙන්නේ තියුණු සැත්වලටත් වඩා මහාත ඇති දරුණු වදන්නේ. ඔහු දේශගින්නෙන් ඇබිලි වෙව්ලවෙවුලා සිතිිති. රාගගින්නෙන් දැවුණු කල ඔවන්ට තමා කවුරුන්දැයි අමතකය. මෝහගින්නෙන් දැවුණු කල ඔහු කිසිදා නොදුටු නොයසූ නොදන්නා දෙවරුන් හට යාතිකා කරමින් ඕෝන්ගෙන් සැපඉල්ලති. එහෙත් ඒ කිසිවෙකු බොහෝවිට නොසිතූ නොදත් දෙයක්තිබේ එනම් තමන්ගේ සිත ගැනයි ජීවිතේ සැපදුක් යහපද අහපද පිම්පවුසිියල්ලම රජුව බලපාන ප්‍රධානදේ සිතය ඒ සිතතු ඇති දුබලතා හේතුවෙන් සිතපිරිහීම හේතුවෙන් සත්වයන් දුක්විඳන බව ඔහු නොදනති පොවුන් නිතර අවලාද නගන්නේ වෙනත් වෙනත් කරුණකටය සැබවින්ම අප සුඳුරු සලුපිළි ආභරණ වලටත් වඩා සිනිදුු පිණි බොජුන්වටත් වඩා සුවිසල් මැදෘුවටත් වඩා නවීන වාහනනටත් වඩා අවධානය යොමකුළයුතු දෙයක් තිබේ එනම් අපගේ සිතයි සි හැති මුलाव පහකොට සිත දමනය කොට සිත පිරිසිුදු කරගත හැකි නම් අපට සැබෑ සැනසිල්ල කුමක් දැයි අවබෝධයෙන්ම පසක් करගත හැකය සිත අපිරිශදු කරනදයින් අපට නිධාස්වීමට හැකි නම් ඒ අපලබන भागගයකි අපලද මේ මිනිස් ජීවිතය ඇති එකම සුවිශේෂත්වය නම් අපට දුොක්තැවුල් නිවාගත හැකි පරිදි දියුණු කළ හැකි සිතක් තිබීමයි. මිනිස්ලොව උපන් අපහට මේ උදාවී තිබෙන්නේ පරම භාග්‍ය සම්පන්න කාලයකි. ඒ උදාාවී ඇත්තේ අප කිසිකු නිසා නොව ඒ ගෞතම නම්මු. භාගිවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ නිසාය. සිත කිලිටිබන සකලවිද කෙලසුන්ගෙන් තමසිත නිදහස් කරගන්නට උන්නහන්සේ සමත් වූ සේක සදහා පිවිතුරූ සේක මහා ප්‍රඥාාව සේක උන්නහන්සේට සවන් දෙන නුවනැති දෙවමිනිසුන් හට උන්නහන්සේ වදාලේ අවට ඉද නොදී යහපද්දේ රැස්කරගන්න ලෙසයි තමසිත කෙලිසුන්ගෙන් නිදහස් කරවාගෙන පිරිස් දුකරගන්නා ලෙසයි ඒ වෙන්ුවෙන් ඒ බාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසත් ධර්මය විසින් සකල ලෝසත ස්ුවපත් කරවන්නේ අමා उसස්වක් පරිද්දනි ඒ දහම් අමා සවන් පත්තිී වැදත්ම, बඩසාयෙන් පෙළෙන්ने कोු හටමහිරි बජुනක් ලද පරිදද ගතසිත පिनायाයි ඒ දහම් අමාलाई රඳවාගෙන යනිජලත් මතකයට නගත්ම අමුතු පනක් ලැබේ එ අरත් विස්තර වශයෙන් මනසිකාර කරත්ම දैसे ही පටලයක් බැහර වූ පරිදදෙන් ලොවදක්ना පෙනුම ලබේ ඒ අරුත් එකිනෙක අවබෝධාත්ම දිවියෝසු වළඳා සුපත්තු ආතුරයෙක් පරිද්දෙන් සූපත්වේ. සිත නිවී සැනසීයයි දුක්තැවල් පහවේ මැලවීගිය මුව මඳල ප්‍රීති සුම්නසින් ඉපිලයයි. ඔබ සුරතට මේ වඩමා තිබෙන්නේ ඒ දහම් අමාවෙන් බිඳකි. මෙමත්‍රපිතක පොත්වහන්සේ අයත් වන්නේ කුද්දක නිකායටයි එහි ප්‍රථම පොත්වහන්සේ වන මෙය කුද්ධක පාට ධම්ම පද උදාන ඉතිබුදධක යන දහම් මිනිමුතුයෙන් දිදලමුසේක එයින් කුද්දක පාට පාලි හිලා ඇතුළත්වන්නේ සරනාගමනය දසසික්කා පද දෙතිස්කුණපය කුමාර ප්‍රශ්නය මංගල සූත්‍ර රථන සූත්‍රය තිරෝකුල්්ඩ සූත්‍ර නිදිකණ්ඩ සූත්‍රය හා මෙත්ත සූත්‍රය ලෝකී ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු වියහැකේ තරවන්සරණ යෑමින් පමිණි අනතුරුව දක්වා තිබෙන්නේ දසසිල් පදයන්නේ මේ සසුනේ පැවිදි බව ලබාගත් न्ව කुල पु්‍රයකු සාමනය රසීනය ලබාගන්නේ මෙම දසසිिල් පදයන් ගෙන සදහම් නොදත් පොහුදුන් ජනයා වසंगව ආශාවෙන් වැළඳගෙන සිටන මේ කයේ ස්වභාවය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමද දෙතිස්කුණ පභාවනාව ඉතා අගනය අඳමල් පොහුදුන් ජනතාව මංගලකරනු වශයෙන් සලකන්නේ සුබනැකත් සුභනිමිති ආදියයි නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ සැබහෑම මංගලකරණු වශයෙන් පෙන්න වදාාලේ කුමක් දැයි මංගල සූත්‍රය සිහිනුවනින් යුතුව කියවන කෙනෙකුට පහසුවෙන් ඉගනගත හැකි විශාලා මහනුවර දුර්භීක්ෂභය රෝගभය හා අමනුෂ්‍යभය වශයෙන් ත්‍රවිධභයක් ඇතිවිය එය සංසිදවාලීම පිණිස භාගතුන් වහන්සේ වදාලේ රථන සූත්‍රයයි ඒද ඔබට මෙිහිදී කියවිය හැකිය බුදු සසනාක් කළද කලෙක බුද්ධිමත්කනෙක් කළ යුතුවන්නේ සද්ධානුසාරී ධමානුසාරී ආදී ශ්‍රාවක ගුණ ඇතිකර ගනිමින් අඩුගානය සෝතාාපන්නබීමටවත් උත්සාහ කිරීමයි චතුරාර් සත්‍යය අවබෝධය ගැන නොදන්නාවූ ඊට අකමැතිවූ යට ගරහන්න වූ ජනතාවට බොහෝවිට සිදුවන්නේ සතරාපාය ඉපදීමටය එබඳ ප්‍රේතලෝකෙහි ඉපදෙන ඔවුන් නෑදෑකම් තුළින් යළිත් තමන්ගේ නිවෙස්වලට පැමිණ දොරමුළුවල අගුපිල්වල මන්මාවත් අයිනේ සිතිමින් අපේක්ෂාවෙන් සිටන අයුරුත් ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් සිල්වත් ගුණවත් ආයුතුමන්ත දන්පැන්පුදා ඒ පින අනුමෝදම් කර ඔවුන්ව සූපත් කළ හැකි අයුරුත් සඳහන්වන්නේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ. සසර ගමනක යෙදී සිටන අපහට ධනශ්‍රීල භාවනා වශයෙන්, රැස්කරගන්නා පින අනුගාමික නිධානයක් වශයෙන් අපට උපකාරවනයුරු නිදිිකණ්ඩ සූත්‍රයෙන් මනාව පෙන්වාදී තිබේ. ඊළඟට අපට හමුවන්නේ කරණයමෙත්ත සූත්‍රයයි. මෙතකින් කුද්ධක පාට සමාත්වවේ ලෝකයේ සැදහැවත් බෞද්ධ ජනතාව තුළ වඩාත් ප්‍රචලිත තිබෙන සුන්දරහා අරුත්බර ගාතා හාරසිය විසිතුනකින් සමන්විත ධම්මපදය ඊළඟට ඔබට හම්මුුවේ. එම ධම්ම පදේ සඳහන් කරුණු එකනක ඔබ මතකෙහි රඳවා ගත්තොත්, ඒ තුළින් ඔබ දිනිමග එලිය කරන අයුරු ඔබටම දැක්ක හැකිය. අපගේ ශාස්ෘන් වහන්සේ වන ගෞතම සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ, උත්තම ධමිත සමිත වූ දම්මමලාසිතා චරිතාපදාානය වනහි ලො ඇති අතිශයෙන්ම සුන්දරහා අසරිමත් එකම චර්මධර්මයයි. උන්වහන්සේ තුළ ප්‍රීති සොම්න්නස් භාවයත් හටගත් කල්න එය උද්දීපිත වන්නේ සුඳුරු දහම් පදයකිින්. එමෙන්මඋන්න්නහන්සේ තුළ උපෙක්ෂාාවෙන් යුතු र्मसवे हटगत खल मතුवा्य दहमपाद ධर्මन हටගत ධर्मन में निर्मित धर्म प्रतिमूर्तिයක්वान බुदරජණ ව से लवलुतुन अतरि एक पर ව सव දहय बुदජණन ව से तु प्रसाद सवेगन අනායාසයෙන් මතුවී ආකල්ලි ඒවා අපට ලැබෙන්නේ විස්මිත දහම් කරුණු ලෙසය එම අශ්‍රීමත් දහම නවාංග ශාස්තෘූ ශාසනයට ඇතුළත් පතිබෙන්නේ උදහනයන නාමේලී උදාන පාලිය ඉතාම ප්‍රසවත්වය මිහිරිය ප්‍රනීතිය සදහම් රස්සයෙන් හදගැබ සූපත් කරවන සුලිය උදාානයන් හි ඇති උතුම් දහම් කරුණු එකනෙක් ගෙන विभේකසිතින් විමසාබලණ කල්ली අපසිත තුළ ඇතිවන්නේ වචනීෙන් කිවනොහැකි තරම් අසීමිත සැනසුමකි. මේ උදාානයන් හි වර්ගාටකි බෝධිවර්ගය, मुචලින්ද වර්ගය, නंदවර්ගය, මේගිය වර්ගය, සෝනවර්ගය, චත්්චන්ද වර්ගය, ුල්ල වර්ගය හා පාටලීගාමිය වර්ගය වශයණී එ එ වර්ගයකට සूත්‍ර ධය බැගින් ඇතුළත්ව අසුවක් උදානයන්ගෙන් එය සමලංකුතය. අනතුරු අපට හමුවන්නේ ඉතිවුත්තක නමින් සඳහන් වන සදහම් කොටසකි ජියමාන බුද්දුරජුන් සමේදි පවා භික්ෂ භික්‍ෂණන් පමණක්නව උපාසක පාසිකාවන්ද මහත් සැද්හෙන් ఒකඳූ සිතින් යුතුව මහත් ගෞරවෙන්යුතුව ඉතිවුත්තක පාලිය හදගැබිහි දරාසිටිහ මේ යතිවුත්තක ධර්මය එක්ලෙසිති කුද්ජුත්තරා උපාසිකා විසින් සාමාවතී ප්‍රමුඛ පන්සේයක් අන්තක්කපු රංගනාවන්ට ඉතාහොඳින් ප්‍රකුණ කරවූ බවද ධර්මී සඳහන් වේ මේ ද නවංග ශාස්තෘ ශාසනයෙන් එකකි ඒ ා දුා තිකනිපාතය හා චතුක්ක නිපාතය වශයෙන් මෙහි හතරකොටසකි ඒකක නිපාතහි ඇතුළත්වන්නේ එකදහම් කරුණක් විස්ත්‍රවනාකාරයට සංග්‍රාාව ඇති දේශනාවන්නේ දුකනිපාතිහි ඇතුළත්වතිබෙන්නේ දම් කරුණු දෙකබැගින්න්නු දෙසුම්ය තික නිපාතෙහි දහම් කරුණු තුනබැගින්ඌ දෙසුම් ඇතුළත් ප්‍රතිබේ චතුක නිපාතහි දහම්කරුණු හතරබැගින්න්නු දෙසුම් ඇතුළත්ත තිබේ මේ ඉතිවුත්තක පාලී ඇතුළත් දහම්කරුණු නුවනින් විමසනවිත ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන්නේ අවබෝධෙන්යතු ශ්‍රද්ධාවකි එමෙන්ම අපගේ ජීවිතය ගැන අප දන්නේ කොයි තරම් ස්වල්ප්‍ර දෙයක් දැයි සිතේ. බුදුරජුන්ගේ ප්‍රඥාව අප ඉදිරිහි දිස්වන්නේ වලාපහවග අහස්කුස නැගී දිදලෙන හිරුමණලක් පරිද්දෙනී. මේ පරිවර්තනය සඳහා උපකාරි කරගත්තේ බුද ජයන්ති ත්‍රිපිට ග්‍රන්ථමාලාවට අයත් කුද්දකනිකාය පෙළ පො. ුරුම චට්ට සංගහනාවට අයත් පෙළපොත. හා අටුවාවන් ඒවගේම ඉංගලන්තයේ පාලිපොත් සමාගමි මුද්‍රත පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයන්ය. එම ගන්ත පිළියල කල සැමඋතුමෙකුටම උතුම් චතුරාල් සත්‍ය අවබෝධය වේවා. මේ පරිවර්තනිහිලා පරිගණක අකුරු සැකස මෙහිදී මහොමෙවුනා භාවන්නා අසතුයේ ස්වාමින්න් වහන්සලාගෙන්, සහයෝගය වෙනුවෙන් ම මහත් සුම්නසින් පुුණ්්‍යානමෝදනා කරणතර උන්නහන්සලාටද इතා ඉක්මණින්ම චතු ස්‍යාවබෝධ වේවා මෙ උතුම් පොත්වහන්සේ මුुद්‍රණद්‍රවාරෙන් එළිදෙක්වීම පිණිස ඉතාමත් ශ්‍රද්ධාවෙන් අපට උපකාර කරන්නේ ආඩියම්බලමේ इलेෙෂන් පස් අධිපති එස් ඒ ප්‍රසාාත් ශසිල්ලා මහතා ඇතුළු එම කාරෙ මණ්ඩලැයි මෙහි මුද්‍රණ කටයුත්තු පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් කෙරෙන්නේ අපේ රණසිං අයි යාතිනි ඒවුළු දෙනාටද වහවහා චතුා සත්‍ය ධර්මය අවබෝධ වේවා ඉතාමත් ශ්‍රද්ධාගෞරවෙන් යුතුව මෙම පොත්වහන්සේ යළියලිත් කියවනු මැනව එම කරුණු මතකේ රඳවාගත මැනව හි අරුත් වැටහෙන පරිද්දෙන් නුවනින් මෙනහි කළමැනව අවබෝධ කරගැනීම පිණස සිහිිය නුවන පිහිටවා ගතමැනව යලයානිත් ඉපදන ලෝකයේ ස්වභාවය හඳුනාගෙන එහි ඇති භයානත්කමත් තේරුම් ගතමැනව සසරින් නිදාස්විය හැකි එකම මාර්ගය නම් චතුසත්‍ය ධරුණය අවබෝධයකිරීම පමණි එම නිසා ඔබටත් අපටත් මේ උතුම් සී සත් ධර්මය පිළිසරණ කරගනිමින් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරා සත්‍යය අවබෝධය කරගන්ත උතුම් සීසත්ධර්මය පරිවර්තනය කිරීමෙන් ලත් මේ කුසල ධර්මය ඒකාන්තම්ම හේතුවාසනාවේවාපුජ්ජ කිරිබජ්ජද ඥානන් ස්වාवाමන් හන්සේ මහම වනාව භාවනාසපු වඩුාව පොල්ග.